මෙරට අවසන් වරට බස් ගාස්තු සංශෝධනයක් සිදුකෙරුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී. එයද අවම ගාස්තුවේ වැඩිවීමක් ලෙස වාර්තා වුණා. ජෙනුයින් මිල පෙරළියෙන් බජාජ් ජෙනුයින් පාර්ට්ස් මිල තවත් අඩු කළා. ගිරණි ඇමරිකන් යුනිවර්සිටි වෙතින් පිරිනමන උපාධි පාඨමාලා සඳහා දැන්ම ලියාපදිංචි වන්න මෙට්‍රොපොලිටන් කොලේජ් දෙහිවල. ඉන්පසු අවස්ථා කිහිපයකදීම ඉන්ධන මිල පහළ ගියද ඊට අනුකූලව බස් ගාස්තු සංශෝධනය කිරීමට බස් සංගම් එකඟතාව පළ කළේ නැහැ. ඒ ඩීසල් මිල සැලකිය යුතු ලෙස පහළ දැමීමට බලධාරීන් පියවරගෙන නොමැති බවට චෝදනා කරමින්. කෙසේ වෙතත් පසුගිය අප්‍රේල් 30 වැනිදා රුපියල් 30කින් සහ මැයි 31 වැනිදා එනම් අවසන් වරට සිදු වූ ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිල රුපියල් 16කින් පහළ දැමුණද බස් ගාස්තු අඩු කෙරුණේ නැහැ. ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු සංශෝධනය කිරීමට අදාළ සාකච්ඡාවක් අද පෙරවරුවේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදී පැවැත්වුණේ මෙවන් පසුබිමකයි. ඒ ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා සහ සියලු බස් සංගම් නියෝජිතයින් අතරයි. ඒ අනුව ජූලි මස පළමුවැනිදා සිට බස් ගාස්තු 5%කින් පහත දැමීමටත් අවම බස් ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 28 දක්වා රුපියල් 2%කින් අඩු කිරීමටත් සියලු බස් සංගම් එකඟතාව පළ කර තිබෙනවා. බස් ගාස්තු මිල සූත්‍රය අනුව 5%කින් බස් ගාස්තු අඩු කරන්න අපි මේ ප්‍රතිපත්තිය මත ලේකම්වරයා සමග එකතුුණා. සියලු බස් සංගම් හිටියා මේ සාකච්ඡාවට. අවම ගාස්තුවත් රුපියල් 2%කින් අඩු වෙනවා. 5%ක ප්‍රතිශතයකින් නැත්තම් අවම බස් ගාස්තුව රුපියල් 2%කින් අඩු වුණාට මේ අඩුවීම කිසිසේත් මගී ජනතාවගේ පොකට්ටුවට දැනෙන අඩුවීමක් ලෙස අපි දකින්නේ නැහැ. තවත් රුපියල් 30-40කින් රුපියල් 50කින් ඩීසල් ලීටරයක මිල රජය විසින් අඩු කළා නම් අනිවාර්යෙන්ම 15%ක ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩු කරන්නට අපිට හැකියාව තිබෙනවා. ඩීසල් මිල රුපියල් 10කින් 15කින් අඩු කළත් බස් ගාස්තු අඩු කිරීමකට අපි යන්නේ නැහැ. ඒ එකඟතාවය මත තමයි අපි මේ බස් ගාස්තුව අඩු කරන්න එකඟ වුණේ කියන එක පැහැදිලිව ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් බස් සංගම් නියෝජිතයින් පවසා ඇත්තේ ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අදාළ මිල සූත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කළ යුතු බවයි. ජාතික ප්‍රතිපත්තිය සංශෝධනය කරන්න කමිටිය උත්පත් කරන්න කිව්වම මං හිතන්නේ ඉදිරියේදී මාසයක් ඇතුළත ඒක වෙයි. එහෙම වුණොත් තවත් බස් ගාස්තුව පහළට එමක් සිදු වෙනවා. ඒකටත් අපි සූදානමින් ඉන්නේ. ඒ වෙලාවේ ඉන්ධන මිලත් අඩුවේ මේ ජූලි 30කින් පස්සේ ඉන්ධන මිල පහළට ආවා. ඩීසල් මිල දැනෙන විදිහට අඩු වුණොත් බස් ගාස්තු අඩු කරනවද? සූස්තරයට අනුව 104% ප්‍රතිශතය එනවා නම් අඩු කරන්න අපේ කැමැත්ත නෙමෙයි. ජාතික ප්‍රතිපත්තිය අනුව ඒක සිද්ධ කරන්න වෙනවා. පසුගිය මාසවල වල ඩීසල් මිල ඉන්ධන මිල අඩු වුණොත් බස් ගාස්තු අඩු වෙන්නේ නැහැ. ඒතර ඒක මගේ ජනතාව විශාල අසාධාරණයක්. මෙමෙ ඉන්ධන සූත්‍රයේ නැවත අලුතින් හදන්නේ කියන යෝජනාව අපි රජයට කරා.